රට අරාජකත්වයට පත් කරන්නේ නැතිව මේ විනාශය නතර කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා සිටිනවා. ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. රටේ ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අවස්ථාවක මේ මගේ වගකීමක් තිබෙනවා හිටපු ජනාධිපතිවරයෙක් වශයෙන් කරුණු කීපයක් පැහැදිලි කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රට තුල නැහැ. ඔහුට ඇතිවෙච්ච ජනතා විරෝධය නිසා ඔහු රටින් පැන ගියා. ඒ අනුව ජනතාව යම්කිසි සහනයක් ලබා අලුත් වැඩපිළිවෙලක් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක්. නමුත් මේ අවස්ථාවේදී අපේ කාගෙත් බලාපොරොත්තුව තිබුණේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙක් සහ ඒ වගේම රටේ ජනතාවගේ ඉල්ලීම වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිය යුතුයි කියන ඉල්ලීම තුළ මේ දෙදෙනාම ඉවත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වුණා. නමුත් මේ වන විට මේ දෙදෙනාගෙන් කිසිවෙක් ඉල්ලා සිටියේ නැති බව පෙනී යනවා. ඒ නිසා මේ වෙලාවේ මේ පවතින ගැටුම් මේ රටේ මිලියන් 22ක ජනතාව ලේ විලක් කිරීම වළක්වලා රට තුළ ඇති වී තිබෙන මහා පීඩාකාරී තත්ත්වය වළක්වන්න තිබෙන එකම විසඳුම අද මේ ජනතාව පාරට බහැල කරන උද්ඝෝෂණ ඒ වගේම රජයේ ආයතන අල්ලා ගැනීම තරුණ පිරිස් මේ සියල්ලටම හේතුව රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් ප්‍රකාශයට පත් කිරීමයි. ඒ නිසා මේ තත්ත්වය සමනය කිරීමට සංසුන් කිරීමට කළ යුතු වහාම හදිසි කටයුත්ත විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම තනතුරෙන් ඉවත් වීමයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ පස්වතාවකට වඩා ආගමැති වී තිබෙනවා. ඒක නිසා ඔහුට අද මේ අවස්ථාවේ කිසිදු ජනවර්මක් නැහැ. ඔහු පාර්ලිමේන්තුවට තීරීපත් වුනේ මැතිවරණයකින් නොවේ. ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගෙන් ඔහුට බලය පැවරු කඩදාසියක් ලිපියක් අපි කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි එසේ ලැබී තිබුණත් නැතත් ජනතාව ඉල්ලා සිටියේ මේ දෙදෙනාම ඉවත් විය යුතුයි යන්නයි. අද රට මේ තිබෙන තත්ත්වය අනුව රට සංසුන් කර ගැනීමට සාමකාමී කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පසුව පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ කටයුතු යම් ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙළකට පත් කිරීමක් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසියත් ජනතාව තුලත් ගැටුම් ඇති කිරීමේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන වශයෙන්ම මේ වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත් තුනයි යන ප්‍රකාශයේ පත් කිරීමෙන් පසුවයි. ඒ නිසා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියත් ජනතාව තුලත් ගැටුම් නවත්වලා රට සාමකාමී කරගෙන මේ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන කෙටිම මාර්ගය වන්නේ වහාම රනිල් වික්‍රමසිංහ මහතා ඒ තනතුරෙන් ඉවත් වීම. ඔහුට කිසිසේත්ම සදාචාරාත්මක සහ නෛතික බලයක් නැහැ වැඩ බලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීමට. ඒ නිසා අද මේ අවස්ථාව තුළ රටේ තත්ත්වය තේරුම් අරගෙන මිලියන් 22ක ජනතාවගේ ජීවිතත් ඒ වගේම රජයේ හා පෞද්ගලික දේපළවල තිබෙන වටිනාකම් මේ සියල්ල පිළිබඳව අවබෝධයක් ඇතුව වහාම රනිල් වික්‍රමසිංහ මහතා තනතුරෙන් ඉල්ලා අස්වි මේ ඇති වී තිබෙන ගැටුම් සමනය කරන්න සාමකාමී කරන්න රට සංසුන් කරන්න පොලිස් ත්‍රිවිධ හමුදා සහ සිවිල් ජනතාව අතරේ ගැටුම් සියල්ල නවත්තන්න හැකියාව තිබෙන බව අපිට පෙනී යනවා. ඒ නිසා ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන ලෙස මම දෙවියන්ගේ නාමයෙන් විශේෂයෙන් මේ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා වශයෙන් ඉල්ලීමක් කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා වහවහ හැකි පමණ අදම දැම්මම ඉල්ලා අස්විය යුතුයි කියන කාරණය.